විශංකයා විශ්වාසනීය දැක්ම. මේ රටේ අධ්‍යාපන ක්‍රමයයි සෞඛ්‍ය ක්‍රමය වෙනුවෙන් කිසිම ආණ්ඩුවක් ආයෝජනය නොකර මුදලක් අපි ආයෝජනය කරා. සුවසැරිය ගිලම් රථ වැඩසටහන, ඖෂධ බිල අඩු කිරීම, රෝහල් වලට නවීනම උපකරණ ලබා දීම, වෛද්‍ය විද්‍යාපීඨ ඇති කිරීම, ශික්ෂණ රෝහල් ආරම්භ කිරීම, ළඟම පාසල් හොඳම පාසල් වැඩසටහන, සුරක්ෂා රක්ෂණ ක්‍රමය, මේ සියල්ලම අපි ආරම්භ කරන්න විශාල මුදලක් යොමු කරා. සැකයක් තිබුණා පාස්කු ඉරිදා බෝම්බෙන් පස්සේ මේ ආර්ථිකය කඩා වැටෙයි කියලා එක සිදුුනේ නැහැ. අපි පළවෙනි වටේ දැන් දුවලා තියෙන්නේ. දෙවෙනි වටේ දුවන්නේ රැකියා බිහි කරන්න. එහෙනම් මෙතෙන්ට එන්න ටිකක් කල් ගියා. ඒක මම පිළිගන්නවා.